छाया दहावल देखट पमन निवसी पिटवगिय पशु निवसम निहडविय असंकसानी पेन सिटी दवसर वा अद बात कैवे केल ओट बात उडट रगन गिये वेनवेनम देसी वल्ट होदिमालु बेदागेन होदी तबा बात फेनम बदागेन वतुरद वेनम तबागेन अतुरु पसट अय ओट गासलबू पेदी देखकुत फैशन बैगेकुत केसल गेडियकुत रगन गियाय ඒ අරගෙන යනවා දෙක රණතුංග මහත්මියට පුදුම සිතුනේ. ඒ තරම් පිළිවෙලට වැඩ කරන ගැහණියක් දුප්පත් ගෙදරක සිටිනවා කියා සිතන්නටත් අමාරුය. මටත් අසනීප වෙන්න හිතෙනවා. ඔයාගෙන් හොම් බත් කන්න. ඇයි ගෙදර සිටිද්දී නිවස පුරා තිබූ පිරුණු බව සිරියාව දැන් නැත. ඇත්තේ අර කලින් තිබූ පාළු නිහෙඩ නිවසය. රණතුංග මහත්මිය කුස්සිය පැත්තර ගියේ නිකමටය. කෙල්ල කුස්සියත් හස් කරලද ගිහින් තියෙන්නේ. එපා කියද්දි අස්කලා මැඩම් අනේ පුදුමයි. ඒ පුදුමේ ඇයටද දැනේ. ताम कुछ सुंदर लुकन ये भव ऐटत दैने छाया वटिनी ये अद्यक ये तरम दक्ष निशा नोवे ये अद्यक हिमी के लगे हदवते ये तरम हुद निशाए रेट अम्मट के रातु कैकल इंदिया हदंगिन वकीुआ ये तरम कैकमा के लगे पपुए देवेन्य केसेद हाम पुताला निशा सलकन सलकी माले से मे दकीन ऐट नोसीदे ये तरमटम सीयगा सेवकन तमाटी असंत क्यूवा सेम रणतुंग महात्म्यो केल्लव एरिए नंदसेन समग वाहने කෙල්ල වාහනේට නැගිය සියවතාවක් පමණ කිව්ව පසුය. සැප සම්පත් බලෙන් කඩා වඩා ගන්නා ගෑනු සිටින ලෝකයක මේ අහිංසක කෙල්ල මලක් වෙනිය. ඡායා කලම්බ ෆැෂන් කම්ප්ලෙක්ස් වෙත ආ මුල් දිනේ රණතුංග මහත්මියට සීවිය. එදා තමාට මේ කෙල්ලගෙන සිටුනේ සමාජයේ දහසක් දෙයක් වලින් අපේතර නොව අහිංසක කෙල්ලෙක් පමණක් කියායි. එහෙත් රැකියාවට බැඳී සතියකින් ඇය සියල්ලටම වඩා තමා දක්ෂ සේවිකාවක් බව ඔප්පු කළාය. ටිකින් ටික ඉහළට යද්දීත් කෙල්ල නිහතමානී වූවාය. අදටත් ඉඩක් ලද ඊටක ඇයන්නේ තමාට වැඳේ. ලෝකයේ සියලු දේ මිලයට ගත නොහැක. විශේෂයෙන් මිනිස්කම ආදරය අවංකකම මිලට ගත නොහැක. සමහර විට ඇවෙන දුප්පත් කෙල්ලෙක් ළඟ ඇති. මිනිස්කමට ආදරයට අවංකකමට ගෙවන්නට තමා ළඟ ඇති වත්කමම මදි වෙනු ඇත. රණතුංග මහත්මිය උඩට ගියාය. අසංග සැප නින්දරක වැටි උන්නේ. අසංගගේ බෙහෙත් ටික අසල වීදුරු යට කොළ කැබැල්ලක් තිබුණු දැක රණතුංග මහත්මිය පරිස්සමෙන් ඒ අතර ගත්තාය. ඒ ඡායාගේ අත්අකුරු බව ඇදණි. ටැබ්ලට් ටික අරන් නෙමේ නිදාගෙන තියෙන්නේ. නැගිට්ට ගමන් බොන්න. පෙත්තේ සැරට චූ යද්දී දාන්න ගනි. මං දොඩන් ටිකක් හදලා තියලා යනවා. නැගිට්ටම ඒක බොන්න. වතුර ටිකක් වැඩිපුර බොන්න. රණතුංග මහත්මිය ඡායා ලියා තබා ගිය දේ 10-12 සතාවක් පමණ කියුවාය. කෙල්ල බෙහෙත් පොවන්නට උඩට එද්දී අසංකට නිින්ද ගොස් තිබින්නට ඇත. ඌට හැරවුණට ඇති ලෝභකමර කෙල්ල මේ ටික අසංකට ලියා තබා යන්නට ඇත. මේ අත්තකරුවල සඳහන් කර ඇති දේ වලට අමතර දෙයක් මේ මත ඇතිවක් වෙන හැඟීමක් ඇයට දැනුනි. මොකද්ද හේතුව නිසා රණතුංග මහත්මියගේ දිනෙත් තිත්තිය. සමහර විට තමාටවත් තම දරුවාට මේ තරම් කරුණාබර විය නොහැක. ඇයි ඒ කුඩා කොළ කැබැල්ල ඡායා තබා තිබූ තැනම තැබුවාය. හිතන්නට මොකද්ද ඇතුවක් මේ නැගී සිට බරව තිබුණි. කෙල්ල ගොස් ඇත්තේ අසංකට පොරවාය. නැතු අසංග කවදාවත් මේ තරම් ලස්සනට පොරවාගෙන නිදන්නේ නැත. ඒ දුප්පත් කෙල්ල මට හරි ආදරේ යම්මේ. එහෙම තියාගෙනත් මට කියන්නේ බඳින්න කියලා. අම්මගේ හිත රිද්දන්න එපා කියලා. ඒත් මම කොහොමද අම්මේ අසරණ කෙල්ලට ඒවදන් අසංග කීවේ එදා ඌ ආදරේ කරනවාය කිව්ව කෙල්ල ගැන කියද්දී. යමක් සිදී රණතුංග මහත්මිය වේවුලන්නට මේ නෝවාය. ඇයි එහෙමම ඇඳට බරුවේ දහසක් දේ සිතමිනි. සිතන්නට බැරි ලෙස කිසිවෙකු තම සිත හිර කරගෙන ඉන්නාසයක් රණතුංග මහත්මියට දෙනේ. හර්ෂණියගේත් අසංගගේත් මගුලේ අවසන් තීන්දුවද ගෙන අවසානයේ. එහෙම තියෙද්දී මේ සිතන දේවල් මොනවාද? රණතුංග මහත්මියගේ දෙනෙතින් කඳුලක් ගලාගෙන යන්නට විය. මට හර්ෂණිය බඳින්න බෑ අම්මේ. ඒ කතාව අසංක කිවි ඇයි? එදා ඒ නොතේරුණත් අද ඇයට ඒ ඇයිද තේරුම් ගන්නට පුළුවන්කමක් තිබුණි. අවාසනාවන්ත කුරුරු දෛවයක් තමාගේ ජීවිතේ වටා පැටලෙන අසංකට දැනෙන්නට ඇත. ඔහු අරම කතාවක් කිවේ ඒ නිසාය. හර්ෂණිය සමග ගෙවන පෞල් ජීවිතයක් ගැන ඔහුට මවා ගන්නටවත් නොහැකි ඇයිදයි දැන් රණතුංග මහත්මියට සිතාගත හැක. අසංක ලෙඩුවේ කවරක් නිසාවත් නොව ඔහුට අනාගතය ගැන දැනු විය නිසාය. මේ ලෝකේ උපන් සියල්ලම ජීවත් වන්නට ආසා විදියක් ඇත. ඒ අහිංසක ලෝකයට පිවිසෙන්නට ලෝකයේ ඉඩ නොදෙන කල කෙනෙකුට ඇතිවන දුක කම්පණිය හිතා ගන්නට වන්න හැක. අසංක දෙවෙන්නට ගත්තේ ඒ කම්පණිය විය යුතුය. ඒ අතින් තම දරුවා අහිංසකයි රණතුංග මහත්මියට සිතුනේ. සරල ආදරණීය ගැහණියන් ළඟදී දැන්න සැනසීම අන් කිසිදු දෙයකින් ගත නොහැක. විවාහයේදී බැලිය යුත්තේ සැප සම්පත් ගැන නොවේ. හදවතේ සතුටේ දෙන්නෙක් එක් වෙද්දී හදවතේ දහසක් මල් පිපිය යුතුය. එහෙත් විවාහයත් සමග ජීවිතයේ තිබූ මලුත් පරවී යනවා. නම් ඒ එක් වීමේ තේරුම මොකද්ද? ඇත්තරම කුමක්ද?
රණතුංග මහත්මයාන් කවරදාටත් වඩා අසංග ගැන සිතුවා ඇය. කොල්ලාගේ ජීවිතයේ සතුට රැඳී ඇත්තේ මොනතරම් අහිංසක බලාපොරොත්තුවක් මතදැයි රණතුංග මහත්මිය දැන උන්නාය. අසංගගේ දර්ශනිකේ විවාහය කරනවා යනු ඒ සතුට එහෙමම උදුරා ගැනීමයි. දරුවෙක් ආශාවෙන් ළඟ තබාගෙන ඉන්නා දෙයක් කුරුල්ලොස උදුරා ගනිද්දී ඒ දරුවාගේ ඇස්වල මතුවන කඳුළු බෝල කොතරම් දුක්බරද. ඇගේ දැස් තෙමීගෙන ගියේ ඒ දුක එලෙසම සිහිවීමෙනි. මේ තමා කරන්නට යන්නේ ඒ කුරුරු දෙයම නෙවෙයිදැයි ඇයට සිතෙයි. මේ ජීවිතයේ අමාරුම අවස්ථාවකි. මේ තරම් හිරවීමක් දැනු දවසක් තවක් නැත. ඇය දිග සුසුමක් කියලා ඇඳ මත ඉඳගත්තාය. කොහෙන් කියා පිහිටක් පතන්නද? මේ විවාහය ගැන එහෙම දෙයක් කතා කරන්නට ගියොත් අයියා තමා ගැන හිතන දේ රණතුංග මහත්මිය දනී. ඔහු තමා ගුණමුක ගැහණිකයි මුහුණටම කියනු ඇත. එහෙත් ඒ කතාව අසා නොගෙන නිහිරව සිටීමෙන් තම දරුවා සදාටම දුක් විඳින බව ඇය දනී. සියල්ලටම වඩා බැලියුත්තේ තම දරුවාගේ ජීවිතය ගැන නොවේදැයි රණතුංග මහත්මියට සිතෙයි. ජීවත් වෙන හැමෝටම සරල පහසු තීරණ එන්නේ නැත. දවසක අමාරු තීරණද ගන්නට සිදුවේ. තමාගේ තසංගගේ විවාහයට බලපාන කුමකෝ දෙයක් ඒ නිවසේ සිදුවන බව හර්ෂිනිට ඉවෙන්මින් දැනුනි. මේ බව ඇයට දැන් ටික දවසක සිට දැනෙමින් තිබුණි. ඒබිය වැඩිවේ අද උදේ ඒ නිවසට ගිය විටේ අසංගගේ කාමරේ ඡායා ඉන්නවා දකිද්දී හර්ෂිනිට ඉවසුම් නැති විය. ඡායා ඒ මොහොතේ උන්නේ තම ආයතනයේ ප්‍රධානියට සලකන ලෙස නොවේ. පෙම්මතිය තම පෙම්මතාට සලකන ලෙසනි. බිරිඳත් තම ආදරණීය සැමියාට සලකන ලෙසනි. ඡායාව දුටු පළමු දවසේම ඒ ගැස්ම හදවතේ හටගත් අයුරු හර්ෂිනිය සිහි කළාය. හිඟන අම්මණ්ඩිලානේ උන්ට මොනවා නැති වෙන්නේද? හැමදේම දීලා හරි මිනිහෙක්ව අල්ලා ගන්න උන්ට පුළුවන්. හර්ෂිනී ඡායා ගැන සිතුවේ එලෙසිනි. තමාගේ තසංකගේ කසාදය කිසිදා වෙනස් කළ නොහැකි නියමයකි. එහි විවාහය දාගෙන තිබුණේ අසංකත් තමා දෙදෙනාම කුඩා වියේදී. යලිත් අලුතෙන් ඒ කසාදය ගැන හිතන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැත. එහෙත් දැන් මාස 7ක සිට අසංක අමුතුය. ඉස්සර වුණ අසංක තමාගෙන් ටිකින් ටික ඈත් යනවා හර්ෂිනීට ඉවෙන්මෙන් දැනුනි. ඉස්සර දවසකට වතාවක් ඔහු කතා කළේ නිවසට ආවේ ගියේ. හේත් හිටවනම සියල් නතර විය. ගැහැණියක් මෙන් නෙවේ. පිරිමියෙකු වෙනස් වෙද්දී තේරේ. විශේෂයෙන් ගැහැණියකරේ ඉවෙන් මෙන් හඳුනාගත හැක. අසංග වෙනස් වී ඇති බව හර්ෂණී සෑහෙන දවසක සිට තේරුම් ගත්තාය. මං තාම හිතලා නැහැ හචි. විවාහය ගැන අසන හැම අවස්ථාවකම අසංග කිව්වේ ඔය කතාවයි. මේ විවාහය ගැන අමුතෙන් හිතන්නට දෙයක් තිබුණේද නැත. සාමාන්‍ය පවුලක පිරිමියෙකුට නම් එසේ විවාහයේ ප්‍රමාද වීමට සෑහෙන කාරණා තිබේ. එහෙත් ජීවිතයේ හැම සැප සම්පත්ම තිබූ අසංකට එසේ විවාහය ගැන නොහිතා ඉන්නට කාරණාවක් නැත. අසංක තමාට ආදරය කරන්නට හිතලවත් නැති බව හර්ෂණී දනී. ආදරය කරන කෙනෙක් එසේ හිතේද ආදරය කරන්නේද නැත. ආදරයක් ගැන හිතලවත් නැති පිරිමියෙක් සමග විවාහ ජීවිතයක් ගත කළ හැකිද? හර්ෂණීට ඒ සිතාගත නොහැක. එවැනි විවාහ ජීවිතයක් හදවතට කිසිම සතුරක් ගෙන දෙන්නේ නැත. ජීවිතයේ හිස්ය. හර්ෂණී සීවේ තාරකවයි. ආදරය ගැන හිතද්දී තාරක උන්නේ අසංකට ගව් ගානක් දුරුනි. ආදරය ගැන හර්ෂණී ඉගෙන ගත්තේ තාරකගෙන. හර්ෂණී තාරකත් ඇසුරු කරන්නගෙන දැන් අවුරුදු දෙක තුනක්වත් ඇත. ඔහු හර්ෂණී මුලින්ම ඇසුරු කළේ සමීප මිතුරුක ලෙසනේ. එහෙත් මිතුරුකමට වඩා වැඩි බැඳීමක් ඔහුත් තමාත් අතර ඇති බව හර්ෂණී දනී. ඕන තරම් දුරක් යමු. ඒත් කවදාවත් මැරේජ් එකක් ගැන හිතන්න එපා. එහෙම හිතනවා නම් මේ එෆෑක එහෙමම නතර කරලා දාමු. ඒ නීති දැම්මේ තමාය. ඒ කියූ මොහොතේ තාරක තමා දෙස බලා වුණ අයුරු හර්ෂණීට සීවියේ. මට ඔයාව නෙමෙයි බබා. මේ ලෝකේ කිසිම ගෑණියෙකු මැරි කරන්න ඕන නැහැ. තාරක් කියද්දි හර්ෂණීට පුදුම සිතුණි. ඇයි ඒ? මං කසාද ජීවිතේ විශ්වාස කරන්නේ නැහැ. ඇයි ඒ? මං මැරි කරලා ඩිවෝස් වෙච්ච මිනිහෙක්. එදා තාරක අවංකම හර්ෂණීට සියල්ල කීවේ. හර්ෂණී ඒ අවංක බවටත් ගරු කළාය. තෑන්ක්ස්. මට කවදාහරි මගේ කසින්ව මැරි කරන්නම වෙනවා. අසංග රණතුංග නේද කලම්බෝ ෆැෂන් එකේ අයිතිකාරයා. හර්ෂණීට පුදුම සිතුණි. ඔහු ඒ බවත් දැනගත්තේ කෙසේද? කොහොමද දන්නේ තරු? මං හැමදේම දන්නවා බබා. දවසක මම අයින් වෙන්නම්. ඔහු කීවි දුකින් මෙනි. හර්ෂණී ඔහු දෙස මොහොතක් බලා උන්නාය. පසු සිනාසුනාය. තාරක මහත්තයට එක් කරන්න පුළුවන්ද? ඒ හර්ෂණී ඇසුවේ ඔහුගේ උරේසට බර වී මෙනි. අමාරුවේ. You are very special one. මටත් තේනුමක් හොයන්න එපා බබා. අපි ආදරය කරමු. බය වෙන්න එපා. මං ඔයාව තනි කරන්නේ නැහැ. තාරක සිනාසුනා පමණි. එහෙම තත්ත්වයක් තිබීදීත් ඔහු තමාට පුදුමාකාර ලෙස ආදරය කළේ. අසංක බබාට ආදරේද? පසුගිය දිනයක තාරක මේ ප්‍රශ්නය ඇසුවේ ගල්ගෙස්ස මුහුදු තීරයේ හෝටලයක බීච් අවන්හලකදී. හර්ෂණී උන්නේ ඔහු ළඟම වාඩුවේ ඒ වෘදලට බරවී දොනන් යුෂ වීදුරත් තොලගාමිනි. දන්නේ තරු.
ඒ කියන්නේ ආදරේ නෑ. මම මේ ලෝකේ හඳුනන්නේ වාගේ ආදරේ විතරනේ බබා. හර්ෂණි කිව්වේ ඈත මුහුණ දෙස බලාගෙනය. ආදරේ කරන්නේ නැති මිනිහෙක් එක්ක ඇයි බබා ජීවිත කාලෙම ජීවත් වෙන්නේ ඇග්‍රීමන්ට් ගහගන්නේ? ඒ ප්‍රශ්නේ හර්ෂණිගේ මුළු හදවතම අවුලවන්නක් විය. මට මොනවාද කරන්න කියන්නේ ආතරු? ඒ ප්‍රශ්නේ හර්ෂණි ඇසුවේ හිතර දැන්නු කම්පනිය සමගය. මම මොනවා කරන්නද බබා? මට අසංකව මෙරි කරන්නම වෙයි. එතකොට බබාගේ ජීවිතේ මට ඔයා ඉන්නේ. එහෙම සරල උත්තරයක් එදා දුන්නද ආදර්ශණීට මහා බියක් දැනි. තාරක ඔහුට පුළුවන් වුණ හැම මොහොතෙම තමාව ළඟින් තබා ගත්තේ. තාරක වෘත්තිය වශයෙන් කළේ උත්සව සංවිධානය කිරීමේ. ඔහු උත්සවයේ මල්වල සිට සියල්ල සංවිධානය කළේ. අඟහිඟකම් මැද ඉතාම අමාරුවෙන් ඔහු මේ දේවල් කරගෙන ගියේ. කුරුණෑගල පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා කණ්ඩලම හෝටලේ. හෙට යන්න ඕන. ඔහු ඊළඟට කියන්නේ කොහොමද හර්ෂණී දැන උන්නාය. මට පහළුයි යන්. ගිය පාරත් තාත්තගෙන් පර්මිෂන් ගත්තේ බොරු 1000ක් කියලා. එහෙනම් කමක් නෑ මම යන්නම්. ඔහු දුකින් කීවේ. හර්ෂණී ඔහු දෙස බලා වුණේ පපුවේ උතුරුන ආදරයද සමගිනි. ඔහොම වෙලා වෙන ගර්ල් කෙනෙක්ව හොයාගනේ නේද? හර්ෂණී අසන්නේ ඒස් දෙස බලාගෙන මේ. මට බබා හැම දෙයක්ම දෙනවා. ඇත්තටම දෙනවා. ඒ මොහොත හර්ෂණී ඔහු වෙළඳගත්තේ ඉවක් බව නොමැති වෙයි. මං එන්නම්. මං වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැහැ. හර්ෂණී කියයි. ඒක නම් ඇත්ත. මේ අගේ කිරීම හර්ෂණීගේ හදවත හැමදාම අලුත් කළේය. තාරක නිසා උණුසුම්ව හදවතින් අසංකර කෙසේ ආදරය කරන්නද? හර්ෂණීය හැමදාම සිතුවාය. ඒත් විවාහ ජීවිතය ගැන හිතන හැම වෙලාවකදීම හර්ෂණීට තාරකව සීවන්නේ නැත. සීවන්නේ අසංකවය. අසංකත් තමා මෙන්ම අතරින්න නොහැකි ආදරයක පැටලිය දුක් විඳිනවද? ඔහුගේ දුක්බර මුහුණ කියන්නේ ඒ කතාවද? හර්ෂණී සිතුවාය. ආදරේ හිතර එන්නේ පුදුමාකාර ලෙසනි. ඒ හිතරෙද්දී ජීවිතය ඇති බැඳීම් ගැන හිතන්නේ නැත. ලෝකයේ හැදූ බැඳීමුත් හදවත හැදූ බැඳීමුත් අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? සියල්ල මෙසේම තිබීදී අසංගගේ තමාගේ විවාහය සිදු වූත් එය සාර්ථක වේද? තාරකව සදාටම අමතක කර මුළු හදවතින්ම තමාට අසංගට ආදරය කරන්නට පුළුවන් වේද? පසුගිය කාලයේ පුරාම තමා තාරකව ඇසුරු කළේ හිත යටින් අසංග සමග ගෙවෙන විවාහ ජීවිතයක් ගැන ලෝභකමක් හිත තුල තබාගෙන නොවේද? එය කාර් එකක් ගැන සීනමමමින් බයිසිකලයක යාමක්ද? අසංකත් තමාත් අතර කවර බැඳීමක් ඇතිවද තාරකව අමතක කරන්නට කොහොමටවත් බැරි බව හර්ෂණී තේරුම් ගත්තේ මෑතකදී. ඔහුගේ ආදරය ගැන හර්ෂණීගේ හිත තුළ ඇත්තේ පුදුමාකාර ලෝභකමකි. අසංකත් ඇත්තරම කාට හරි ආදරය කරනවාද? හර්ෂණී සිතුවාය. කුමද්දෝ හේතුවකට ඒ ගැන හිතද්දී ඇගේ සිතේ මෙවැනි ඡායාවයි. විවාහ වූ පසු තමා කාට ආදරය කළත් අසංක ආදරය කළ යුත්තේ තමාට මියයි සිතෙන්නේයි. දෙදෙනුගේ ආදරේ දෙපැත්තෙන් විදීමේ ආශාවක් හදවත් තුළ හටගන්නේයි. තාරකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්ු ජීවිතයකි. ඒ ජීවිතයට පෙම්මතියක් මිසක බිරිඳක් ලෙස සම්බන්ධ විය නොහැක. එහෙත් අසංකගේ ජීවිතය එසේ නොවේ. ඒ පිළිවෙලකට හැදුණු ජීවිතයකි. ඔහුගේ බිරිඳ වී තාරකගේ හිතුවක්කාර ආදරේ විඳින්නට ගොස් මේ ලෝක දෙකම තමාට නැති වේද? දවස් දෙකක් මන් නැවී තිරුවන් මෙතන පිස්සා වගේ ඉන්නේ. තව මං බැන්දම කොහොමට ඇද්ද? ගිය සතියේ දවසක තාරකගේ ඇනෙක්ස් එකට ගිය විට හර්ෂණී කීවාය. බැන්දම් බබා වැඩියෙන් මන් ළඟට එයි. ඒ කතාව පුදුමාකාර එකකි. ඔහු එවන්නක් කීවේ ඇයිදයි හර්ෂණී ඇසුවාය. ඒ ඇයි? එදාට බබා මේ පිස්සගේ ආදරේ තේරුම් ගනි. මන් දැනුත් මේ පිස්සගේ ආදරේ තේරුම් ගන්න තමයි ඉන්නේ. තාම නෑ. හර්ෂණී ඔහු සමග තර්ක කරන්නට ගියේ නැත. හෙට අනිද්දා මේ සියල්ල විසඳනු ඇත. වෙඩින් එක ළඟදිම ගනි. මාත් එනවා බලන්න. එපා. හර්ෂණී හිතුවක්කර ලෙස කීවාය. ඔයාට දුක හිතේ තරු. ඔය මොහොතේ සිනාසුණි ඇයිදැයි හර්ෂණී සිතුවාය. තමා වෙන ජීවිතකට අයිති වූ පසුවත් ආදරය කරන්නට හිතන ඔහු කොහොමටත් පුදුමාකාර කෙනෙකි. වෙන දෙයක් වෙයි. හර්ෂණී සිතුවේ එලෙසනේ. මොන දේ වුවත් තමාට ආදරය අහිමි නොවන බව සිතා එය සංසුන් වූවාය.